අයිබෝවන් ඔබ සැමට අද අපේ චැනල් එකට සහභාගි වෙන්නේ ලීකොළ වැවේ ධම්මරත්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සුබ උදෑසන. තෙරුවන් සරණයි විපුල් මහත්තයා. සුබ උදෑසනක් හරි, වේවා. මට ස්වාමීන් වහන්ස විනාඩි දෙකක් දෙන්න මේ පොඩ්ඩක් චැනල් එකේ අනවුන්ස්මන්ට් එකක් කරන්න. දැන් අපේ ප්‍රේක්ෂකයෝ මේ වෙනකොටත් දන්නවා අපේ මේ චැනල් එක අපි ආරාධනා කරනවා ලෝකෝත්තර පරමාර්ථ ධමක් කියන දේශකය ගිහියන් හෝ වේවා පැවිද්දන් හෝ වේවා අපි එහෙම හඳුනාගෙන ඇවිල්ලා මෙතන අපි සාකච්ඡාවක් කරන. එතකොට මෙතන බණ දේශනාවක් කරන්නේ, මෙතන සාකච්ඡාවක් කරන්නේ ප්‍රශ්නයි උත්තරයි. ඉතින් අපි හිතනවා ඒක තමයි ධර්ම සාකච්ඡාවක නියම ස්වરૂපය කියලා කියලා අපි අපි එහෙම හිතන. ඊළඟට මේ චැනල් එකේදී අප තව දෙයක් අපි හිතා ගන්නවා. දැන් මේ සුමීත, සෝපාක, යුත්තර, රජ්ජුමාලා මේගොල්ලෝ මේ පොතපතේ සඳහන් වෙන්නේ ඉතාමත්ම කෙටි බුදුපියාණන්ගේ දේශනයකින් මේ දහම සාක්ෂාත් කරගත්තා කියලා තමයි මේ පොතපතින් කියන්නේ. එහෙමනම් අර අපි හිතනවා අර අර අපේ නියපිටට ගත් පස්තිකක අන්න එහෙම ඉන්න පිරිසක් අපේ ප්‍රේක්ෂකයෝ වේවායි කියන ඒ ප්‍රාර්ථනයත් සමග තමයි අපි මේ චැනල් එක පටන් ගත්තේ මාස කිහිපයකට උඩදී. ඉතින් කෙටි කාලයක් තුළ අපට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ සමගම මේ චැනල් එක අපි කරන්නේ ඩයිමෙන්ෂන්ස් කියන හීලින් සෙන්ටර් එක අනුග්‍රහයෙන්. එතන අපි මේක සමාජ සේවයක් හැටියට මන්දන්නේ ප්‍රේක්ෂකයෝ දන්නවද කියලා රේකි හීලින් සූපත් කිරීම එතන සිද්ධ කරනවා. ඒ කියන්නේ සමාජයකට අපේ යුතු දෙයක් හැටියට. ඉතින් ඒ සම්බන්ධයෙන් යම් කිසි මොකක් දැනුමක් ලබා ගන්න අවශ්‍ය නම් මගේ WhatsApp නම්බර එක මේක දානවා. එතකොට අපිව කන්ටැක්ට් කරන්න අපි ඒක විස්තර දෙන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ අපි දැන් මාස කීපයකට උඩදී සාකච්ඡා කරා. උන්වහන්සේගේ ඒ අවබෝධය අපි ප්‍රකාශ කරා. එතනදී මට තියෙනවා පොඩි අපි අති මං හිතන්නේ වැරද්ද මගේ අපි ඒ අර මගේ ප්‍රශ්න කිරීම වල මොකක් හරි ගැටලුවක් හින්දා උන්වහන්සේ අර අපේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්න තැනට පැමිණියේ සාකච්ඡාවේ අවසාන වගේ. ඒකින්ද මං කිව්වා උන්වහන්සේට මම අද ඒ ප්‍රශ්න ටික නැවත වාරක් ඒ කියන්නේ අර අගට ගිහිල්ලා අන්තිම ටික කියනකට වඩා අපි ඒක මුලදිම ගමු. එතකොට ප්‍රේක්ෂකයාගේ අවධානය අපිට විකටම තියාගන්න පුළුවන්. මේ අපි මේ ඔබ යන මේ සත්‍ය ගවේෂණයේ ඊළඟට ඔබ මේ සොයන මේ මක්ද මේ අතුලාන්තයෙන් ලැබෙන විදහස් කියලා. දැන් ස්වාමීන් වහන්ස මම මෙහෙම දෙකින් පටන් ගන්නම්. දැන් මේ හැමෝම ගවේෂණය කරන යෙදෙන්නේ, ඒ ගවේෂණයේ යෙදෙන පුද්ගලයෝ විවිධ තැන්වල ඉන්නේ. සමහරු කුසල රැස් කරලා ඒ මාර්ගයට ඉගට ගමන් කරනවා. සමහරු පොතපත කියවලා ඒ දහම් කරුණු හොඳට හදාරලා හිටමින් හොයනවා. සමහරු හැකි තරමට මේ ධර්ම සාකච්ඡා වලට සහභාගී වෙනවා. ඉතින් ওই විදිහට එක එකනා එක එක මට්ටම් වල ඉන්නේ. ස්වාමීන් වහන්සේ අපි මෙහෙම පටන් ගමු. අපි මම සහ ලෝකය කියලා හිතාගෙන ඉන්න දේම නැවත අපි පරීක්ෂා කළ යුතුයි නේද? මොකද අපිට එතන වැරදුනේ. මම සහ ලෝකය කියන දේ නිකන් හරි අපි හිතමු පටන් ගන්න තැන වැරදුනොත් අපිට දිගටම මේ ගවේෂණේ වැරදි තැනින්මයි අපිට අල්ලගන්න වෙන්නේ. එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ වහන්සේ මං හිතනවා හොඳ ආරම්භයක් දෙයි කියලා. තෙරුවන් සරණයි විපුල මහත්තයා. ලෝකවාසී සියලුම දෙනාට මේ පණිවිඩය අපි දෙන්නේ. ඇත්තටම විපුල මහත්තයා, දැන් ඔබතුමා දැන් අහපු මං කියන එක ඇහෙනවද? ඇහෙනවා ස්වාමීනි, හොඳට ඇහෙනවා. දැන් ඔබතුමා අහපු මේ මම සහ ලෝකය කියලා මේ මිනිස්සු දැන් මේ ඒ දෙක මොකද්ද කියලා හොයනවනේ. දැන් ඉතින් මේ දාර්ශනික පසුබිම ඇතුලේ මම කියන්නේ කවුද
මේ ලෝකය කියලා අපිට බාහිරින් පේන්නේ මොකක්ද? එතකොට අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ මොකක්ද? ඒ වගේ එකක් දැන් මිනිස්සු හොයනවනේ නේද? දැන් ඔහොම හොයද්දී මේ ඇත්තටම මේ හැම කෙනෙක්ම මේ හැම දෙයක්ම හොයන්නේ යම්කිසි අරමුණක් සාක්ෂාත් කරගන්නනේ. දැන් මේ ගවේෂණයක් කරන යම්කිසි කෙනෙක් ඒ අරමුණ සාක්ෂාත් කරගෙන උත්සාහ කරන්නේ මොකක් කරගන්නද දන්නවද? අන්තිමට බලපුවාම මේ අපි යම්කිසි දුක් කියන්නේ දුකක එහෙම නැත්නම් පීඩාවක මොකක් හරි තැනක හිර වෙලා ඉඳගෙන එතනින් ගැලවීම තමයි මේ හොයලා තියෙන්නේ. හන්දද ගැලවීම හරි. මේ ඒ ගැලවීම හොයන්න තමයි මේ හැම එකක්ම කරන්නේ මිනිස්සු. එමයි. දැන් ඒ ගැලවෙන්න මේ මොකක් හරි දෙයක් කරපුවාම එයාගොල්ලෝ හිතාන ඉන්නවා දැන් මේක කරොත් ගැලවෙන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි ගැලවීම හොයන්නේ අර ගැලවෙන්න ඒ කියන්නේ වලක වැටිලා ඉඳගෙන කියලා තමයි දැන් මේ හිතාගෙන ඉන්නේ. හරිද? ඉතින් වලක වැටිලාද ඉන්නේ වැටිලා නැතුව මේ බොරුවට වැටිලා වගේ ඉඳගෙන කට්ට කනවද කියන එක තීරණය කරන්න ඕනේ මේ ගවේෂණේ කෙලවර. නේද? එමයි විපල මහත්තයා. අහන්න තව මොන හරි තියෙනවා නම් දැන් මම කියපු හරි, එක ඒ තේරුම් ගන්න. කියන්නේ දැන් එහෙම ඔබ වහන්සේ හොඳ ආරම්භයක් දුන්නා. දැන් ගවේෂකයා හිතනවා මේ ජීවිතයෙන් දුක සහිතයි, ඒක නිසා මට අතුලාන්තයෙන් යම්කිසි සහනයක් සතුටක් මට ලැබිය යුතුයි. එතකොට මේ ධර්මය මට පිහිට වෙයි. එතකොට එයා එතනම අරමුණු කරගෙන ඉන්නවා, මම දැන් වලේ ඉන්නේ කියලා. දැන් මේ වලෙන් මං ගොඩ හරිද? දෙන්න ඕනේ කියලා. ඒක ඔව්. ඒක ඒක එතකොට අපිට අපෙන්ම අහන්න සිද්ධ වෙලා තියෙනවා ඒක එහෙමද කියලා. එතකොට මං හිතනවා ඔබ වහන්සේ එතන ඉඳන් අපිව ගෙනියයි කියලා හන්ද තැනකට. ඔව්. ඔව් දැන් විපුල මහත්තයා මෙහෙමයි දැන්. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ අපි හරි මේ දැන් හරි අමාරු තැනක දුකක පීඩාවක ඉන්නවා. අපිට මෙතනින් එහාට ලොකු ඈත යන්න ගමනක් තියෙනවා. ඒ එතන තමයි සතුට තියෙන්නේ. මේ ඒකින්ද මාර ගවේෂණයක් කරන්න ඕනේ අපි. හොඳද? මේ ඒක කරගෙන කරගෙන මහා මේ ලෝකේ තියෙන විශාල පොත්පත් අන්දරාවක් අපි කියවන්න ඕනේ. මහා දැනුම් සම්භාරයක් එකතු කරගන්න ඕනේ. එහෙම කරලා තමයි මේ ගමන කෙලවර කරන්න තියෙන්නේ. අපි හොයන දේ ලැබෙන්නේ කියලා මේ මිනිස්සු හිතාගෙන ඉන්නවා. මදද? හැබැයි ඒ හිතාගෙන ඉන්න එක මුලාවක් අපරාධයක්. එහෙම එකක් නැහැ. අපිත් එහෙම හිතානේ හිටියා. මේ එහෙම එකක් නැහැ. එහෙම හිතන්න එහෙම දෙයක් නැහැ. එහෙම හිතෙන්නෙම මේ මේ මෙතන මේ අපි මේ ඉන්නේ යථාර්ථයක් තුල මේ කියන්නේ මේ අපි මේ ඉන්නේ මායාවක් තුල කියලා දන්නේ නැතිකමට. ඒක හරියට මං චූටි උදාහරණයකින් මම ඔයාලට ඕනනම් මෙහෙම කියන්න. දැන් මේ දැන් විපුල් මහත්තයා ඔයා හීනයක් දැක දැක ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ හීන දැක දැක ඉද්දි ඒ හීන ඇතුලේ මමත් ඉන්නවනේ. දැන් ධම්මරතන හාමුදුරුවොත් ඉන්නවා. දැන් මම ඔයාට ඇවිල්ලා කියනවා විපුල් මහත්තයා මේ ඔයා දැන් ඔය හීනෙන් ඔය හීනෙන් තමයි දැන් ඔය වීඩියෝ එකක් කරගෙන යන්නේ. නේදද? කියලා මම ඔයාට කියනවා. දැන් ඔයාට එහෙම කිව්වට ඔයා කල්පනා කරනවා හීන ඇතුලේ ඉඳගෙනම කල්පනා කරනවා. අමතුරු බොරුවක් නම් කියන්න විදියකුත් නැහැ. මේ මං හීනෙක ඉන්නේ කියලා කිව්වා. ඒ වුණාට මම මේක මේ අවදි වෙලා බලන්න කියලා කිව්වට මට ඉතින් ඒ තැන තාම ටච් වෙන්නේ නැහනේ. ඉතින් මට දැනට පේන ටිකනේ පේන්නේ. එහෙනම් දැන් ඔයා උපකල්පනය කරනවා ඔතන ඉඳගෙන දැන් හීනේ ඇතුලේ ඉඳගෙන උපකල්පනය කරනවා. දැන් මේ හාමුදුරුවෝ කියපුවා මේ අවදි වුණාට පස්සේ තියෙන තැන මෙන්න මෙහෙම වෙන්න ඇති. හන්දද? මෙහෙම විය හැකි. කියලා උපකල්පනයක් කරනවා. හීනේ ඇතුලේ ඉඳගෙනම මේ හැබැයි එයා ඊට පස්සේ ඒ කරගෙන යන වැඩ පිළිවෙල එතන ඉඳගෙන කල්පනා කර කර ඒ කියන්නේ මානසිකාර කර කර ගවේෂණය කර කර
මෙහෙම වෙන්න ඇති, මේ අවදි වුණාට පස්සේ මෙහෙමයි මේ විදියට වෙන්න ඕනේ කීක හිත හිතා හීනෙන් අවදි වෙන්නේ, අවදි වෙන්නේ නැතුව ඒක තුල ඉඳගෙන එහෙම හිත හිතා එයා පරීක්ෂණ කරනවා නොඑක් නොඑක් ඒවා. මන්දද විපුල මහත්තයා එහෙම එහෙම කරනවා නම් දැන් ඔයාට අවදි අවදි වුණාට පස්සේ දැනෙන ඒ ඇති වෙන ස්වභාවය ඔයාට මේ උපකල්පනයකින් තමයි ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒක හරි. මේ ප්‍රායෝගික නැහැ සහ ඒක ඇත්ත නෙමෙයි. දැන් අපි දැන් මේ මායාව ඇතුලේ ඉඳගෙන මම කියන මායාවේ ලෝකය නම් වූ මේ සමස්ත මායාව ඇතුලේ ඉඳගෙන අපි නිවන හොයනවා. හැබැයි නිවන මෙන්න මෙහෙමයි. නිවන මේ වගේ තැනක්. නිවන කියන්නේ හරියම ශුන්‍ය තැනක්. කිය දැන් අපි උපකල්පන ගොඩ නගනවා මෙතන ඉඳලා. හොඳද? සංකල්ප හදනවා, මේක මේ විදිය විය හැකි, මේක මේ විදිය විය විය හැකි. හැකි මේක පොත් දැන් හොඳ දේශකයෝ මේවා කියලා තියලා තියෙනවා. පොත්පත්වල තියෙනවා. ඔය දර්ශනවාදී ගැන එහෙම ඉගෙන ගත්ත නේද? නාගార్జున පාදයන්ගේ ඒ ශුන්‍යතාවාදී ගැන අවබෝධ කරපු තේරුම් ගත්ත ඒ වගේ අය මේ කියපු දේවල් අහලා තියෙනවා. ඒ හින්දා දැන් මෙතන ඉඳගෙන අර නිවන හොයනවා. හැබැයි එයා දන්නේ එයා ඉන්නේ ඒක උඩමයි කියලා. හොයන එක තුලම හන්දද දැන් හොයන එක තුල එයා ඉන්නවා. නමුත් එයාට ඒක ටච් වෙන්නේ නැහැ. නමුත් එයා වෙන කොහෙන්දෝ එකකින් හොයනවා ඒක. ඒක තේරුණාද විපුල මහත්තයාට? ඔව්, ස්වාමීන් වහන්සේ ඔය කියපු තැන හරි හරි සූක්ෂම තැන. ඔක ලේසියෙන් කියවෙන්නේ නැති තැන. ඒ කියන්නේ අපි මේ මායාවේ සිහිනයේ ගිඳන් අපි උපකල්පනය කරන සංකල්ප නිවන මේ වගේ දෙයක් කිය හැකි. මගේ ඇඟේ බර මට නැති වෙලා ඇයි, ඊට පස්සේ මට ලොකු සැහැල්ලුවක් දැනේ, ඊට පස්සේ මේ කරදර ටිකක් අඩු වෙයි, ඊට පස්සේ කරදර තිබුණත් මට ඒක දැනෙන්නේ නැති වෙයි. අන්න ඒ වගේ එක එක සංකල්ප තියෙනවා. හැබැයි දැන් ඔබ වහන්සේට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. දැන් අපි කිව්වොත් අපි ඉන්නෙම නිවනේ කියලා ඔබ වහන්සේ කිව්වට පස්සේ දැන් ඔබ වහන්සේට මේක විස්තර කරන්න වෙනවා. ඒ කියන්නේ උදාහරණ වගේ හරි කොහොම හරි දැන් මේක පැහැදිලි කරන්න වෙනවා. මුලින්ම කියන්න තියෙන්නේ එහි පස්සිකෝ කියලා ඇවිත් බලන්න කියලා. හොඳද? මොකද දැන් මේක හරි මේ කියන විපුල මහත්තයා මේක මෙහෙමයි කට නිකන් අපි නිකන් පොත්පත් වලින් කියන කතාවක් නෙමෙයිනේ. හොඳද? ඒ හින්දා මේක වචනකින් කියන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි දැන් මේක මේ අපි දැන් අපි උදාහරණයක් මෙහෙම නිවන කියමුකෝ. නිවන කියන වචනේ ඔයාට ඇහෙනවා. ඒ ඇහෙද්දි ඒකේ ඔබට ඇහෙන්නේ දැන් හඬ ඇහෙනවනේ. නිවන කියන හඬ මම කියද්දි ඒක ඇහෙන්නේ කනටනේ. හැබැයි ඒ ඒ ඒක ඇතුලේ නිවන නෑනේ. ඒ කනට ඇහෙන හඬ ඇතුලේ නිවන නෑනේ. හැබැයි ඒ නිවන කියන ස්වභාවය, නිවීම කියන ස්වභාවය දැනෙන්නේ අධ්‍යාත්මයට. ඒක අධ්‍යාත්මයට දැනුණට ඒක ප්‍රකාශ කරන්න බාහිරට මං හිතන්නේ උත්සාහ කරාටවත් වැඩක් නැති වෙයි. ඒ තරමටම මේ ඒක ඒ සුන්දරත්වය බාහිරට කියලා මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි විපුල මහත්තයා. මේකමයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඒව බලව කියලා, ඇවිත් බලන්න කියලා. ආර පෙන්නනවා දැන් අපිට කියන්න පුළුවන් අපිට තේරෙන විදිහට මෙහෙමයි මේ මෙහෙමයි මෙහෙමයි කියලා ලෞකික ලෝකයේ තියෙන දේවල් වලින් උදාහරණ අරගෙන. දැන් අපි කිව්වා කියමුකෝ මේ ඒක කිව්වත් දැන් අපි එහෙම කිව්වත් ඊට පස්සේ දැන් මේක අහන කෙනෙකුට පුළුවන් මෙහෙම කරන්න. දැන් වෙලා තියෙන්නේ ඕකම තමයි. මොකද දැන් එයා මේ අර හීනේ ඇතුලේ ඉඳගෙනම මේ එයා කල්පනා කරනවා මෙහෙම එකක් තමයි එතන. ඒ වගේ තැනක් තමයි හරි සුන්දර, නිකන් පාවෙන මුකුත් නැති ඒ වගේ තැනක් තමයි නිවන. එහෙම කියලා නිකන් එයාට
එයා උපකල්පනයකින් නිවන හදා ගන්නවා. නේද? එහෙම හේකුත් තියෙනවා. හැබැයි මම කියන්නේ මෙච්චරයි. මේ උපකල්පන වලින් නිවන හදා ගන්නවට වැඩිය තමන් තුලින්, ඒ කියන්නේ ඕපනායිකව ඒක ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂවම පච්චත්තම් වේදි දබ්බෝ කියලා කියන්නේ ඒ තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂවම මේ ස්වභාවය දැකගත්තා නම් ඊට පස්සේ ඒ ස්වභාවය අත්විඳගන්නේ කවුද? දැන් ඒ තමන්ම නිඳගන්නේ නේද? අන්න ඒක වචනයකට මේ සම්බන්ධ කරන්ඩ මා භාෂාවකට ගලපන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. මම හිතන්නේ ෆීලින් එකක් කියන්නේ හැඟීමක් දැනෙන ස්වභාවයක්. මේ දැන් අපි හිතන්නකෝ විපුල මහත්තයයි මායි දෙන සිරිපාදේ කන්ද උඩට නගිනවා. දැන් ඒ කන්ද උඩට නැග්ගාට පස්සේ කන්ද නගිනකම මාර උනන්දු වෙන්නේ දැන්. එයා දාඩිය දාගෙන එහෙස වෙලා මහන්සි වෙලා කවි කිය කිය නේද? අර යාළුවොත් එක බොහොම මේවාකින් නගින උද්‍යෝගයකින්. නැගලා කන්ද මුදුනට ගියාට පස්සේ ඒ වටපිටාව සිසාරා අපිට දැනෙන පේන ස්වභාවයක් තියෙනවනේ. ගමන කෙලවරයිනේ. ඊට පස්සේ එතනදී ඒ දැනෙන හැඟීම මේ අපිට අර බාහිර පේන දේවල් සම්බන්ධව කාට හරි දුරකථනයකින් හරි එහෙම නැත්නම් ඇවිල්ලා විස්තර කියන්න පුළුවන්. හැබැයි එතන නැග්ගට පස්සේ එතන ඉද්දී අපිට දැනෙන හැඟීම කියන්න පුළුවන්ද වචනේ? මම විකල් මහත්තයෙන් අහන්නේ එහෙම පුළුවන්ද? ඒක කරන්න අමාරුයි. මොකද ඒක වචන වලට ලිව්වොත් ඒ වචන අර්ථකථනය කරන මේ විදිය විය හැකියි කියලා. ඒක නිසා කවදාවත් අර හැඟීම දැනීම එතෙන්ද යනකම් දැනගන්න බෑ. අමාරුයි. හැබැයි ඉතින් ඒකේ මේ ඒකේ පුදුම සුන්දර භාවයක් ඒක කියන්න වචන නැති පුදුමාකාර සුන්දර ස්වභාවයක් අනිවාර්යයෙන්ම මනුස්සයෙක් නම් මම කියන්නේ මනුස්සයෙක් නම් මේක මේ මේ කියන ස්වභාවය අත්දැක ගන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ මනුස්සත්වයෙන් අපරාධයක් නැත්තම්. ඒ කියන්නේ දැන් මෙච්චර දැන් ගොඩාක් ඉන්නවනේ විපුල මහත්තයා මේ මිනිස්සු මේ සමාජයේ හරි මහන්සියෙන් වෙහෙස වෙලා දෛනික ජීවිතේ ගත කරන මිනිස්සු දේවල් හඹාගෙන යන්න හොයාගෙන යන්න පුදුමාකාර කැපකිරීම කරන මිනිස්සු. උදාහරණයක් හිතන්නකෝ දැන් විපුල මහත්තයා දැන් ඔයා ඔය විශ්වවිද්‍යාල ආචාර්ය මට්ටමට එන්න නේද? ලේසි වැඩක්ද කරගෙන ආවේ? චූටි කාලේ ඉඳලා ඒ ආපු අධ්‍යාපන මාර්ගය නේද? ඉගෙන ගන්න නිදි වරන්ඩ ඇති ඕන තරම් නේද? කණ්ඩ තිබුණත් කණ්ඩ නැතුව බඩගින්න ඉන්න ඇති කණ්ඩ වෙලාවක් නැතුව. ඔය වගේ කොච්චර දේ කැපකිරීම ගොඩාක් කරගෙන කරගෙන ඇවිල්ලා දැන් ඔයා ඉන්න මේ තැනට අද ඇවිල්ලා ඉන්නවනේ. එතකොට මේ ලෞකික ජීවිතේ දේවල් ලබා ගන්න පුදුමාකාර වෙහෙසක් මහන්සියක් පීඩාවක් අපි කෙලින්ම මේ කියන්නේ කට්ට කනවා කියලා ඒ එහෙම දෙයක් කරගෙන ඇවිල්ලා මේ මේ කරන දෙයට ඇත්තටම වටිනාකම ලැබෙන්නේ මොකක් වුණොද දන්නවද? මේ නිවන අවබෝධ කරගත් විතරයි, ධර්මය අවබෝධ කරගත් විතරයි. නැත්තම් එහෙමයි නැත්තම් ඒක ස්වාමීනා. ඔව්, ඔකට අර ඉංග්‍රීසි ආධ්‍යාත්මික මේ දේශකෙක් එක ගමනක් කිව්වා waste of a lifetime කියලා. එතකොට ඒ ඔහු කිව්වේ ඔබ වහන්සේ මේ කියපද මුළු ජීවිත කාලයක්ම මේ අපරාධී නාස්ති කරන මේ මේ වගේ දෙයක් අත් නොදැක අත් නොවින්ද කියලා. හැබැයි ස්වාමීනා මට දැන් අමතක වෙනවා වැදගත්ම ප්‍රශ්න. දැන් ඔබ වහන්සේගේ පැත්තෙන් ඔබ වහන්සේ අපි ඔබ වහන්සේගේ ජීවිත කතාව එහෙම ලොකු බයෝග්‍රැෆි එහෙම එකක් නෙවෙයි. ඔබ වහන්සේගේ පැත්තෙන් මේ ගමනට අවතීර්ණ වෙලා ඊට පස්සේ මහණදම් පුරන්ට ඇවිල්ලා ඊට පස්සේ ඔබ වහන්සේත් විවිධ එක එක දේශකයෝ ඊළඟට ගුරුවරුන් ඊවත් ඔක්කොම හදාarලා ඔබ වහන්සේගේම ස්වෝත්සාහිනුත් ගවේෂණයක් කරනවා. ඒ ආපු මාර්ගය ගැන දැන් අපේ ප්‍රේක්ෂකයෝ එකක්
දැන් කුතුහලයෙන් ඉන්නේ. දැන් මේ ටිකත් ඔබ වහන්සේ කිව්වා වගේ. එතකොට දැන් මම කියන්නේ මේ හැමෝම ඔබ වහන්සේ ගිය මාර්ගයේ යන්න ඕන කියලා. එහෙම නෙමෙයි. නමුත් අර අර යම් කිසි අදහස් මෙන්න මේ විදිහටයි මම මේ යථාර්ථය දිහා බලන්න ගත්තේ කියලා අපිට කිව්වොත් වඩා වැදගත්. ඔව් මම ඒක සාරාංශ කරලා කියන්නම්. මේ විපුල මහත්තයා මුලින්ම ගත්තොත් දැන් අපේ සමාජයේ මේ මිනිස්සු ගොඩක් හිතාගෙන ඉන්නවා මේ ධර්මය කියන එක හැම කෙනෙකුටම අවබෝධ කරගන්න බැරි. හොද්දට ඉගෙන ගත්ත සමාජයේ පොතපත කියවන එතකොට ලෝකේ ගොඩාක් සැරිසරන රට රටවල් වල නොයෙක් හිටපු දාර්ශනිකයින්ගේ අදහස් උදහස් දැනගත්ත ඒ වගේ අයට විතරයි මේ නිවන හරියන්නේ. අනේ මේ ගංවල ඉන්න අහිංසක අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අපි වැඩි ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. ඉස්කෝලේ ඔය පහේ ආයේ පන්ති වලට ගිහිල්ලා මේ ගොවිතැනක් බතක් කරගෙන ඉන්න මිනිස්සු. එහෙනම් අපිට නම් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ මෙදා කපේදී වගේ මතයක් තමයි මිනිස්සු ඉන්නේ. පැහැදිලිද? එතකොට මම මගේ චරිත කතා, මමත් ගමක හැදිච්ච වැඩිච්ච ලොකු මහත් වෙච්ච මේ දීකුලේ ගමේමයි මගේ උපන් ගම. එතකොට මම මේ ගමේ ඉපදිලා ඇදිලා වැඩිලා ඉස්කෝලේ ගියා. විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා. මට ලකුණු 4ක් විතර මදි වුණා ඒ කාලේ හැටියට. ඊට පස්සේ මම එතන ඉන්න ගම මේ පොලිස් විශේෂ කාර්ය බලකාය රැකියාවක් කරා. ඒ ජොබ් එකට ගිහිල්ලා අවුරුදු 18ක් 20ක් විතර මේ යුද්ධ කරේ කැලෑවල. මහගාන කැලෑවල වල කඳවුරු වල පුදුමාකාර ජීවිතේ පරදුවට තියලා. ඉතින් ඒ පුදුමාකාර හරි ඒ කාලේ හරි ඇඟට ඉතින් පුදුම මේ වුණ කියලා නේ කියන්නේ ඒකට. ගොඩක් ඒ තරම් ගොඩක් තියෙනවා. ඔව් අර මේ MC-16 අවි වලට අර ඇමරිකන් යුනිෆෝම් කිට් එකට ඒවට පුදුම ආසාවක්. ඉතින් ඒ හින්දා හරියට කැලය ගන්න ඉතින් දුක් විඳලා ඉතින් යුද්ධ කටයුතු ඉවර කරා. ඉවර කරලා තමයි මම පැවිදි වුණේ. මේ ඒකෙදි ඒ ලැබපු අත්දැකීම් එක්ක විපුල මහත්තයා මං හිතනවා මට මේ ගමන එන්න ලේසි වුණා කියලා. මොකද මේ දැන් අපි බලාගෙන ඉද්දී සතුරන් ගේ ප්‍රහාරවලට ලක්වෙච්ච අපේගේ එකට මේ දැන් කාලා එළියට බහිද්දි එකට ඉඳගෙන කාපු දීපු යාළුවෝ අපි ඉදිරියේ මැරිලා වැටෙනවා. මොකද එතකොට මොකක්ද දැන් මේ 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 එහෙම ගිහිල්ලා දැන් අපි හරියට වෙලාවකට කන්න නෑ අපිට. හරි අපි දැන් රාජකාරියට ගියාම ඒ විදි වෙලාවට කන්න නෑ, වෙලාවට වතුර ටික බොන්න නෑ, ඉදා ගන්න නේ. නාගන්න නෑ, නිදා ගන්න නෑ, වැස්සට සමහරලාට වැහි වලට තෙමෙනවා, අවුවට වේලෙනවා. ඒක අර ලොකු බරකුත් කර එල්ලගෙන මේ මහා පීඩාවක්. ඉතින් සමහරලාට දැන් එක කකුලක් උස්සලා අනිත් කකුල තියන්ඩ අවිනිශ්චිතයි කොතනද කුඩු පට්ටම් වෙලා යන්නේ බෝම්බකට. එහෙම කොච්චර වෙලා තියෙනවා. ඕන තරම් වෙනවනේ අපි අතර ඉන්න අනික් අයට වෙද්දි. දැන් අපිටත් ඒක දැන් මට වෙයි දැන් වෙයි කියන එක හැම වෙලාවෙම දැනෙනවනේ. හරි භීතියක් එතන. ඒක කියන්න වචන නැහැ ඒ භීතියට. මේ ඒක හැම කෙනෙක්ම දරාගෙන හරි භීතියක් මැද තමයි ඉන්නේ. ඔයා කියන්නේ නිකන් අපි මොනව හරි කෑමක් කෑවත් ඒක නිකන් අපට දැනෙන්නේ නිකන් පිච්චීගෙන ඇතුළට බහිනවා වගේ තමයි දැනෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. කවුරු ඔළුවෙන් හිටගෙන නැහැ කිව්වත් මේ ඒක තමයි මේ මිනිස්සෙක් නම් එයාට දැනෙන්නේ ස්වභාවය. ඊට පස්සේ ඒ භීතියක් එක තමයි අපි ජීවත් වුනේ. අනික් පැත්තෙන් ඉතින් නිලධාරිවාදය අනම්මනම් මේ ආයතනවල තියෙන කතන්දර එයා විපුල මහත්තයාට කියන්න ඕනේ නැනේ. ඒ හැම පැත්තෙම තියෙනවනේ. අනික් පැත්තෙන් කඳවුරුවල හිර වෙලා ඒ ගත කරපු ලයිෆ් එක يعني දිමාඩුවක් එන්න නැහැ, ගෙදර එන්න නැහැ. මේ තමන්ගේ අම්මා තාත්තා නෝනා දරුවෝ ඒගොල්ලොත් එක්කන් ඇසුරු කරන්න තියෙන අවකාශය අඩුයි. මලගයක් දාන ගයක් ඒ වගේ අවස්ථා උත්සවයක් වෙඩින් එක ඒ වගේ අවස්ථාවකට ගමේ යාළුවන්ගේ සම්බන්ධ වෙන්න නෑ. හරි මානසික හිරගෙදරක මානසිකව හිරගෙදරක හිර කරලා තමයි අපි හිටියේ.
ඉතින් එහෙම ඉන්න වෙලාවට මේ දැන් ඒ රාජකාරී කරගෙන 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 යද්දි අපිට කල්පනා කරන්න වෙලා නැහැ. හැබැයි ඒකට සාපේක්ෂව මේ මට හැම වෙලාවෙම දැනෙන්න ගත්ත විපුල මහත්තයා මේ මම මොකද්ද මේ කරන්නේ, මම මොකද්ද මේ හොයන්නේ. දැන් මං මොකක් හරි ජීවත් වෙන්න මේ රැකියාවක් කරනවා. ඒ රැකියාවෙන් මේ මම පොඩි වේතනයක් ගන්නවා. ඒකෙන් දැන් අම්මා තාත්තලාට දරුවන්ට පවුලේ කට්ටිය නඩත්තු කරගෙන යනවා. ඒ වුණාට මං හැමදාම ඇතුලෙන් මං යමක් මේ හොයනවානේ. ඒ හොයන සතුට කොහෙද තියෙන්නේ හොඳද කියලා ඉතින් මං හැම වෙලාවෙම කල්පනා කරනවා. මං ජීවිතේ ආය ආපස්සට يعني ඇතුලෙතින් ආය ආපස්සට ගිහින් රිවර්ස් එකට ගිහිල්ලා එතන ඉඳලා බලනවා මම මොකද්ද මේ හොයලා තියෙන්නේ. එදා ඉඳලම මම මෙහෙම මෙහෙම හැබැයි ලැබු ප්‍රතිඵලයකුත් නැහැනේ නේද. يعني මිනිස්සු බාහිරින් අපි යුනිෆෝම් ඇඳගෙන සර් කියාගෙන කතා බහ කරගෙන ඒ ප්‍රතිලාභ ලැබුවට දැන් ඒක නෙමෙයිනේ අපි හොයලා තියෙන්නේ. ඊට පස්සේ මේ මට තේරුණා අපි මේ බොරුවක් පස්සේ දුවන්නේ කියලා. දැන් අපි ඇත්තටම මේ මිරිඟුවක් පස්සේ දුවන්නේ කියන එක තේරෙන්න ඕනේ මිනිසුන්. එතකොට දැන් මේ මිරිඟුවක් පස්සේ මේ අපි දේවල් හොයාගෙන සතුට හොයාගෙන අපි දුවනවනි ගමනක. දේවල් කර කර දේවල් හඹාගෙන බලාපොරොත්තු සහගතව බලාපොරොත්තු පොදි බැඳගෙන දුවන ගමනක නියදිලා ඉන්න විපුල මහත්තයා. ඇත්තටම ඒ සතුට තියෙන්නේ දුවන තැනද නවතින තැනද කියන එක මේ තේරෙන්න ගන්නවා. හරිද? ඒ තේරුණාට පස්සේ ඒ දුවන එක නවතින් නැවතිලා බලපුවාම නැවතින තැන තමයි සතුට තියෙන්නේ, දුවන තැන නෙවෙයි. හොඳද? දැන් මම ඒකයි කිව්වේ දුවනවා කියලා කියන්නේ තමන් යන මේ බාහිරින් කරගෙන යන රැකියාවල් නවත්තන්න කියන එක නෙමෙයි. ව්‍යාපාර කරන ඒවා නවත්තන්නවත්, පවුල් ජීවිත ගත කරගෙන ඒ ලස්සනට ගත කරන එක නවත්තන්නවත් එහෙම නෙමෙයි. දුවනවා කියලා කියන්නේ මේ ඇතුලාන්තයෙන් දුවනවා, මේ හිත හිත දුවනවා, දේවල් පසුපස අල්ලගන්ඩ, වැඩි කරගන්ඩ, ගොඩ ගහගන්ඩ, බදාගන්ඩ, මගේ කරගන්ඩ, හරිද, මේ ඉර කරගෙන ගැට ගහගෙන උත්සාහ කරනවා දේවල් කරගන්න. හැබැයි අවදාකත් එහෙම කරාට එහෙම කර මේ බලාපොරොත්තු වුණාට ඒ දේවල් කරගන්න බෑ. ඒ බැරි මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයට ඒ හැම එකක්ම යටත්නේ. සබ්බේ සංඛාර අනිච්චා. ඒකට යටත්. ඒ හින්දා දැන් අපි කොච්චර උත්සාහ කරුවත් මේක මගේ කරගන්න ඕනේ කියලා අපිට හම්බෙයිද? හම්බෙන්නේ නැහැ නේ විපුල මහත්තයා. ඒ හම්බෙන්නේ නැති හින්දා හැම මොහොතෙම ඒක හොයන කෙනා වෙහෙසටපත් වෙනවා, දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා නේද? ඒක හින්දා මේ හොඳම දේ තමයි මම නැවතිලා ඉන්නේ ඔබත් නවතින්න කියලා බුදුහාමුදුරුවෝ කියපු පණිවිඩයක් තියෙනවනේ. එහෙනම් මොකද්ද මේ නවතින්න කියලා කිව්වේ කියලා අඟුලිමාල මේ කකුල් දෙකෙන් දුවන ගමන ගැන නෙමෙයිනේ බුදුහාමුදුරුවෝ කිව්වේ. එයා මේ සිතුවිලි සසරේ දුවපු ගමන ගැනනේ. අන්න ඒක තේරුම් ගත්තා නම් ඇත්තටම ඊට පස්සේ නවතින්න පුළුවන්. ඊට පස්සේ දැන් මම කරෙත් ඒක. අමුතු දෙයක් නෙමෙයි. දැන් තමයි විපුල මහත්තයා මගේ ආපු ගමනේ ජීවිතේ මට දැන් අවුරුදු දැන් 50යි. සම්මතෙන් නැත්තම් ඔයයි මායි සමානයි ඈ. අපි දෙන්නගේ වයස සමානයි. ඒ ඒ ඒක ගැඹුරු කතාවක්. සම්මතෙන් මට 50යි. මේ ඒ ආපු ගමනේදී මම දැන් තමයි ජීවිතේ පුදුමාකාර සතුටකින් පුදුමාකාර සුවයකින් ගත කරන මේ අවස්ථාව. හොඳද? ඉතින් මේ මනුෂ්‍යත්ව භාවයක් ලැබලා මේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් යම් තාක් කෙනෙක් මේ අපරාධි මට හිතුණා මේ මම මෙච්චර කාලයක් මොකද්ද මේ කරේ කියලා. මම මොකද්ද මේ ජීවිතේ ඇත්තටම විඳලාද මම මෙච්චර කාලයක් ජීවිතේ විඳවලාද තියෙන්නේ. විඳවලා තියෙන්නේ අපි. හන්දද? ජීවිතේ විඳින්න ඕන නම් මේ පණිවිඩය අහන ඕනම කෙනෙක් ලෝකෙ පුරා කැමති කෙනෙක් ජීවිතේ ඔයාලට මොහොතක් හරි සතුටින් විඳින්න ඕන නම්
මේ දහම තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් අනික් දේවල් වලින් අපි ජීවිත කාලෙම කැප කරලා හොයන දේවල් වලින් ජීවිතේ විඳින්න බෑ. ඒ වගේ විඳවන්න විතරයි පුළුවන්. නේද? නැවතිලා නැවතිලා මේ ජීවිතේ විඳින්න ඕනේ නම් කවුරු හරි කෙනෙක් ඒක මේ අනිවාර්යයෙන්ම මේ දහම අවබෝධ කරන්නම ඕනේ. මේක අවබෝධ කරන්න මම අර ඔයාට කියවනේ මේක කරන්න බැරි එකක්ද, ඉගෙන ගත නැති අයට බැරිද මේ එහෙම කියන කාරණා මෙතන යන්නයි. මේ ඒ එහෙම එකක් නැහැ. විපුල මහත්තයා මේක ඕනම කෙනෙකුට සාමාන්‍ය මිනිස්සෙක් වුණාම මොලේ දිනවනේ. මේ එයාට මේ ලොකු භාෂා දැනුමක් වෙන වෙන අමුතු භාෂාවල් ඕනේ නැහැ. දැන් අපි සිංහලනේ. හන්දද? සිංහල නම් එයාට සිංහල විදියට ඒක තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන මේ මේකේ නිවන මාර්ගය ගැන ගවේෂණය කරලා වැඩේ ඉවර කරගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මෙතන ඉන්නම්. දැන් මට වැදගත් ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ මේ ප්‍රශ්න මේ අපේ ප්‍රේක්ෂකයන් දැන් මේ මොහොත වෙනකොට දැන් මේ මේ YouTube එක අහන වෙලාවේ දැන් මේ වගේ වෙලාවට මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. දැන් උතනදී දැන් අපි ඔබ වහන්සේ දකින්නේ සිවුරක් ඇඳගෙන ඉන්නේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට උතන තියෙනවා පොඩි දෙයක්. ඔබ වහන්සේ ඔය මම නවතින මම නැවතිලා ඉන්නේ ඔබත් නවතිනවා වුණා ඔයගේ දෙයක් කිව්වහම මිනිස්සු ඕක තේරුම් ගන්න වෙනත් ආකාරයකට. ඒ කියන්නේ අපි හැම දෙයක්ම අත්හැරිය යුතුයි. මේ කොහොමද අපි ළඟ තියෙන ඔක්කොම අත්හැරලා අත්හැරලා දාලා එක්ක සිවුරක් හරි එහෙම නැත්නම් කැලේකට හරි ආරණ්‍යයකට හරි ගිහිලා හිටියොත් ඔන්න ඔය කියන සුවේ හම්බෙයි කියලා. ඔන්න ඔය 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 වැරදි මතේ ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. සුපිරි කතාවක් ඇහුවේ ඒක නං ඈ. මොකද ඔතන මිනිස්සු මාර විදියට ඉර වෙලා ඉන්නවා. ඒක ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වපු මාර්ගය නෙමෙයි. දැන් ඔයා අහපු ප්‍රශ්නේදී මේ ධර්මය අවබෝධ කරන්ඩ සිවුර දාගන්න ඕන නැත. මොකද ඒකට තමන් කරන රැකියාවල්, තමන්ගේ ලස්සන පෞල් ජීවිත, තමන්ගේ ආදරණීය බිරිඳ, ආදරණීය ස්වාමියා, දරුවෝ ටික, දෙමව්පියෝ, ඉඩකඩම්, යාන වාහන, ගෙවල් දොරවල්, ඒ අමාරුවෙන් අපි තනතුරු වලට තානාන්තර වලට ගිහිල්ලා ලබාගත් ඒ අවස්ථාවන් එව්වා මුකුත් නැති කරන්න කියලා කතාවක් කොහෙවත් බුදුහාමුදුරුවෝ කියන්නේ නැත. එහෙම එකක් නැහැ. ඒක අර අපි අර ඔයා කිව්වා වගේ මේ වැරදි මතයක් එන්න පුළුවන් සමාජයට. එහෙම මේ අපි මේ එදිනෙදා කරගෙන යන කටයුතු රාජකාරී නවත්තලා එව්වා අතහැරලා පෞල් ජීවිත කඩා කප්පල් කරගෙන සිවුරක් දාගත්තොත් විතරයි නිවන් දකින්නේ කියන කතාව තුල මමත් හිටියා ඒ කාලේ. හොඳද? ඒ අපේ අපි අපේ ඔළුව මනසට ඒ කාලේ පුරවලා තිබ්බ චූටි කාලේ ඉඳලා එහෙම පණිවිඩයක් නෙමෙයි සමාජගත කරලා තියෙන්නේ විපුල මහත්තයා. එහෙම එකක් නැහැ. මේ දැන් අපි හිතන්නකෝ දැන් විපුල මහත්තයා මේ ජීවිතයක් ගත කරනවා ලස්සනට තමන්ගේ බිරිඳත් එක්ක දරුවොත් එක්ක හොඳ රැකියාවක් කරගෙන විශ්වවිද්‍යාල ආචාර්ය තනතුරක් දරාගෙන හොඳ සමාජ සේවක සත්කාරයක් කරගෙන ලස්සන ජීවිතයක් ගත කරනවා. හොඳද? දැන් ඒ ගත කරගෙන යද්දී ඔයාට මේ ඔයා කැමති ඒ ජීවිතය මහා පුදුමාකාර මේ අමාරු නිකන් ඒ වගේ පරිසරයක එහෙම නැත්නම් අපි හිතන්නකෝ නිකන් මේ මේ රැඳිලා ඉන්න අමාරු පීඩාකාරී මහා අඩි කඩිගුලක් වගේ හැම වෙලාවෙම වද වේදනා තියෙන තැනක හොඳද කඩිගුලකට වටනොත් දන්නවනේ වෙනදී නේද? එහෙම නැත්නම් මේ ගිනි කන්දක් ගාව වගේ ඉද්දි මහ දැනෙන පීඩාව වෙහෙස අර තියෙන අපහසුතාවය පිච්චෙන ගතිය ඔළුවට ඔයාට දරා ගන්න බැරි මහා විශාල බරකුත් එක්ක එහෙමද ඔයා කැමති ওই ජීවිතේ ලස්සනට ගත කරන්න? එහෙම නැත්නම් ඒව කිසිම නැතුව හරි සුන්දර විදිහට ඒ ජීවිතේ ගත කරන්නද කැමති කියලා ඇහුවොත් ඔයා කැමති වෙන්නේ අර පීඩාකාරී තැන් වලින් මිදිලා ඒ පෞල් ජීවිතේ දරුවොත් එක්ක නෝනත් එක්ක හරි ලස්සනට ගත කරගෙන යන්න නිකැමති නේද?
ඒ ඒක එහෙම. තවත් මං තව උදාහරණයක් ඕන නම් මං කියන්නම්. ගිනි කාස්තක වෙලාවේ විපුල මහත්තයා මේ ලෝකේ ප්‍රියතම කෑම අයිස්ක්‍රීම් එකක් කියමුකෝ, රසවත් අයිස්ක්‍රීම් එකක් අන්න කැමති. දැන් මේ ගිනි කාස්තක වෙලාවේ ඔයා මේ කාන්තාරයක ඇවිදගෙන යනවා, කකුල් පිච්චෙන ඔයාගේ, ඔයා ඔළුවේ මහා ලොකු කිලෝ 100ක් විතර බරකුත් තියාගෙන තමයි යන්නේ. හරි, ඒ යන වෙලාවට විපුල මහත්තයාට කවුරු හරි දෙනවා අර ඔයා කැමති ප්‍රියතම කෑම කන්න. හරිද? ඊට පස්සේ දැන් ඔයා ඒක කනවා තමයි. හැබැයි මට කියන්නකෝ, ඒ ඒ කන අයිස්ක්‍රීම් එකේ ඔයා බලාපොරොත්තු වෙච්ච ඒ සුන්දරත්වය, රස මිහිර දැන් ගිලිද්දී අර පීඩාකාරී මන ඔළුවට ඔළුව උඩ ද ලොකු බරකුත් තියාගෙන කකුල් පිච්චි පිච්චි යද්දි දැන් ඒ අයිස්ක්‍රීම් එක කෑවට ඒක විඳින්න පුළුවන් ද ඒ රසය? හරියට විඳින්න පුළුවන්ද? අමාරුයිනේ. හැබැයි දැන් ඔයාට ඔයා ඒවට දෙනවා නම් අවස්ථාවක් අර ඔළුවේ තියෙන ඔක්කොම බර බිමට දාලා අර ඉච්චන වැලි කතරේ යන පාරෙන් ඔයා අයින් වෙලා ඔය හරි ලස්සනට හොඳ හෙවන තියෙන ගස් හෙවනකට වෙලා විඩාව සංසිඳුවාගෙන හොඳට ගහ යට හාන්සි වෙලා ඉඳගෙන එහෙම ඉන්න වෙලාවක අර අයිස්ක්‍රීම් එකම දුන්නොත්, වෙන එකක් නෙමෙයි, ඒ අයිස්ක්‍රීම් එකම දුන්නොත් හොඳද? කලින් වගේද රස විඳින්න පුළුවන්, ඊට වඩා පුදුමාකාර විදියට රස විඳින්න පුළුවන්ද බැයිද? කිසිම බරක් නැතුව පීඩාවක් නැතුව. මොකද විපුල මහත්තයා තෝරගන්නේ ඒක තමයි ඕන කෙනෙක් කරනවා. අර දෙවෙනි ඒක බාන්සෙ දෙවෙනි එක තෝරගන්නවා, ඒක බුද්ධිමතෙක් නම් තෝරගන්නවා. මේ එතකොට විපුල මහත්තයා දැන් අයිස්ක්‍රීම් එක කන එක නැවැත්තුවද? නෑනේ. ඒ කියන්නේ මේ ලෞකිකත්වයේ තුල කරගෙන යන කටයුතු නවත්තන්න කියලා කතාවක් එතන නෑ නේද? හැබැයි අර ඔළුවේ තියෙන බරයි ඇතුලේ තියෙන පිච්චෙන ගතියයි ඒ ටික අයින් කරගන්න ක්‍රමය බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මේ අවබෝධයත් එක්ක. එතකොට තමයි ඇත්තටම මේ ජීවිතේ විඳින්න පුළුවන් වෙන්නේ. අර අයිස්ක්‍රීම් එකේ රස දැනෙනවා වගේ හොඳද? ඒක විඳින්න පුළුවන් වගේ ඇත්තටම ඒකේ රසය විඳින්න පුළුවන් වෙන්නේ එහෙම කෙනාටනේ. අර බර අතහැරලා, පීඩාව අතහැරලා, වෙහෙස වෙන එක අතහැරලා නිෂ්කලංකව ඉඳගෙන කන කෙනාට තමයි රසය දැනෙන්නේ. මනුස්සෙක් වෙලා මේ ලෝකේ උපදින්නම ඔය 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 වැඩේටමයි, මම කියන්නේ ඕකටමයි, වෙන එකකට නෙමෙයි එන්නේ නේද? දැන් අපි කතාවල කියනවනේ සාරා සංකේය, සොලසා සංකේය, සූවිසියා සංකේය, කල්පලක්ෂ ගණන් මේ සංසාරේ ඇවිල්ලා මේ මහ පොළොවේ වැලි කට ගන්නට ඉපදි ඉපදි මෙරි මෙරි ආපු ගමනක කියලා නිකන් කතාවට බණවලට එහෙම කියනවනේ නේ. මහ පොළොවේ වැලි කට ගන්නට ඉපදි ඉපදි ඇවිල්ලා මේ ඒ ආපු අතරේ අර ඔයා මුලින්ම කිව්වේ අර නියපිටට ගත්ත වැලි ටිකක් වගේ මේ තාම දුර්ලභංච මනුස්සත්තං කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නේ මනුස්සත්ව භාවය කියන්නේ නේද? දැන් ඒ මනුස්සත්ව භාවය අපිට ලැබෙන්නේමයි ඔකටමයි, වෙන මොනවටවත් නෙමෙයි, වෙන මොනවටවත් නෙමෙයි, මෙන්න මේ මේ පොඩි ක්ෂණ සම්පත්තිය තේරුම් ගන්න. ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. මේ ධර්මයේ යථාර්ථය අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේ නිවීම හදාගන්න. එතනින් ගමන කෙලවරයි. ඒක අවබෝධ වුණාට පස්සේ ආයි ගමන කෙලවරයි. ආයි මේ දුක් විඳ වේද සතර ගමනේ දුක් විඳින්න දෙයක් නැතුව යනවා ප්‍රමාණ. අවබෝධයට එනවා. ඒ කියන්නේ මේ ආත්ම ගමන දැන් ගැන මේ කතා කරන්නේ. අපිට මේ හරි හරි මට ඔව් එහෙම කියපන් ටිකක් තේරෙනවා තේරෙනවා. හොඳයි, දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔන්න දැන් ඔය මගේ දැන් පළවෙනි ප්‍රශ්නෙට වහන්සේ ඉතාමත්ම සාර්ථක පිළිතුරු දුන්නා. අර ඔක්කොම තියෙන දේ අත්හැරලා ඔක්කොම එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන අතුලාන්තයෙන් පිටචනවා අතුත්තෙන් ඔලිය මේ තියාගෙන යන බාර අන්න එහෙම දෙයක් වහන්සේ කිව්වා. එතකොට අර තමන්ට ලැබෙන්න තියෙන දේ ලැබෙන දේ ඒ ආකාරයටම ලැබෙයි. නමුත් ඒ ලැබෙන දේ විත වඩා තමන් භුක්ති විඳිනවා, තමන්ගේ අර බර නැත්තම්. හරි, දැන් එතනින් පස්සේ දැන් ඔන්න මෙතන අද පොඩි මේ දේශකයන් අතරේ පොඩි වෙනවා එක්තරා විදිහට විවාදයක්. එකක් තමයි අපි මේ
දහම දැන් ඔබ වහන්සේ කියපු දේ දැකලා යම් කිසි ඇතුළාන්තයෙන් වීරයක් යම් කිසි දෙයක් ඇති කළ යුතුයි කියන තැනට වැටෙනවද? එහෙම නැත්නම් සමහර දේශකෝ කියනවා මේ විශ්ව ධර්මය. එතකොට සබ්බේ සංඛාරා ඔබ වහන්සේ කිව්වා අනිත්‍යත් යන්නේ වගේ යම් කිසි සිතුවේ සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ සිදුවෙන දේ දකින්න ඔබත් ඒ කියතිමයි ඉන්නේ අර කීනේ. ඔය දෙකෙන් ඔබ වහන්සේ වඩාත්ම සුදුසුයි කියන්නේ මොකද? ඒ කියන්නේ අපි දැන් මේ ඔබ වහන්සේ කියපු දේ අහලා යම් කිසි අතුලාන්තෙන් යම් කිසි දෙයක් කළ යුතුද? ඒ කියන්නේ රාග, ද්වේෂ, මෝහ ඔය තියෙන ඒවා අඩු වැඩි කරගෙන අන්න ඒවා එහෙම කර්තව්‍යයක් කරගෙන හොඳ එහෙම නැත්තම් මේ සිදුවෙන දේ ප්‍රඥාවෙන් දකින වැඩ එහෙම ඇහුවොත් ඔබ වහන්සේ කොහොමද මෙතන පිළිතුරු? විපුලමාත මෙහෙමයි, මේක අනිවාර්යයෙන්ම මේ ක්‍රමවේදයක් තියෙනවනේ. දැන් ඉස්සල්ලාම කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙන්න ඕනේ, අංක එක. හොඳද? ඒ කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙනවා කියන්නෙම ඒ කල්යාණ මිත්‍රයා ඒ කියන සීමාව පහු කරගෙන ඒ ගමනක් ගිහිල්ලා අවසන් කරපු කෙනෙක් නේ. එයාට මේ අහවල් පොතේ තියෙන හින්දායි මම මේ කියන්නේ, අහවල් මූලාශ්‍ර සහගත මේ ඒ තැන්වල තියෙන හින්දායි මම මේ කියන්නේ, අහවල් නිකායේ, අහවල් නිපාතේ, අහවල් ඡේදයේ තියෙන හින්දායි කියන්නේ කියන කල්යාණ මිත්‍රෙක් නෙමෙයි වෙන්න ඕන. හන්දද? එම කල්යාණ මිත්‍රෙක් නෙමෙයි, ඒක අවබෝධයෙන් ඒ තැන පහු කරගෙන ගියපු කෙනෙක් වෙන්නයි ඕනේ. අංක එක. ඊට පස්සේ එයත් එක්ක සුහද සංවාදයක යෙදෙන්න ඕනේ, සාකච්ඡාව. ඒ සාකච්ඡාවක යෙදිලා එයා ඊට පස්සේ පහර පෙන්නනවනේ, මෙන්න මෙහෙමයි 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 කියලා. ඉතින් එයාත් එක්ක බොහොම සුහදව සංවාදශීලී ගමන යනවා සාකච්ඡාව. ඊට පස්සේ ඒ කියන කාරණාව තමන් හොඳට ටච් කරගෙන මානසිකාර කරගෙන ඒ එතන කල්යාණ මිත්‍රයෙක් කියලා දෙනවා යම් ප්‍රතිපදාවක් කරන්න ඕනේ දෙයක් කරන්න කියලා. මේ මහා ලොකුට උදල්ලක් අරගෙන බිම පෙරලනවා වගේ අමාරු එහෙම එකක් නෙවෙයි. හොඳද? ප්‍රතිපත්තියක් කියලා දෙනවා. හරිද? ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ඒකට. ඒක මේ හැම මොහොතෙම අපි දැන් කරන දේවල් වලට වඩා හරි ලේසි එකක්. දැනට කරමින් යන දේවල් තියෙනවනේ මිනිස්සු ජීවත් වෙන්න. ඒ ඒ එහෙම කරන දේවල් වලට වඩා හරි හරිම ලේසි එකක් තියෙන්නේ කරන්න. ඒ කරන විදියයි දැනගන්න ඕනේ. මේ එතකොට මෙන්න මේ ටික අනුගමනය කරා නම් මේ ටික අනිවාර්යෙන් අනුගමනය කෙරෙන්න ඕනේ. මිනිස්සෙක් විදියට ඒක වෙන්න ඕනේ. ඔබතුමා මේ කරන්නේ ඒක තමයි, මේ මිනිස්සුන්ට මේ දහම් මාර්ගය කියලා දෙන්න කල්යාණ මිත්‍රෙන් හඳුන්වලා දෙනවා. මිනිස්සු හොයන මිනිස්සු නේ. කලින් කරපු වැඩසටහනින් ඉඳලා මං හිතන්නේ සාහල පිරිසක් කතා කරනවා අපිත් එක්ක. කතා කරලා Tamanට තියෙන ගැටලු निराකරණය කරගන්නවා. දැන් ඒක ඔබතුමා මහා කරන ලොකු පුදුමාකාර සේවයක්. ඉතින් අපේ රාජකාරිය ඒකනේ. අපිට දැන් චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කිව්වට දැන් පයින් ඇවිදලා මේක කිව්වට මිනිසුන්ට අපි ගියාට මිනිසු නැහැනේ, මිනිසු ගෙවල් වල නැහැනේ මේ යන සමාජ ක්‍රමයත් එක්ක. ඒ ඒගොල්ලෝ තම තමන්ගේ ජීවන මාර්ගය රැකගන්න ගිහිල්ලානේ නේද? එහෙනම් දැන් මේක හරි හොඳයි. මේ ක්‍රමය හොඳයි. ඉතින් ඒ හින්දා මේ විපුල මහත්ත දැන් ඔබතුමා ඇහුවා වගේ ඒ ප්‍රතිපදාවට අදාළ අපි මන් දන්නේ ඒක ඔබ වහන්සේ කමටහන් කියන වචනේ පාවිච්චි කරන්න කැමතිද, එහෙම නැත්නම් උදාහරණ වශයෙන් කියන්න කැමතිද කියලා මේ වගේ කීපයක් කිව්වොත් අපේ ප්‍රේක්ෂකයන්ට මන් හිතන්නේ සෑහෙන්න වටින එක එකන එක එක තැන ඉන්න නිසා. ඔව්, ඒක හැබැයි මෙහෙමයි මම නම් දකින විදිහට. මොකද මගෙත් එක්කන් කතා කරන ගොඩාක් අය ඒ කතා කරද්දී හැම කෙනෙකුටම දැන් අපිට ඇහෙනවනේ විපුල මහත්තයා මෙහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා තියෙන කතාවත් සාපේක්ෂව දැන් අපිට සමාජයනොත් YouTube ඔය මාධ්‍ය වලින් හරි මේ ඇහෙනවා මේ මොහොතේ හිත තියාගන්න කියන කතාවක් ඇහෙනවද? අහලා තියෙන ඕන තරන්නේ මේ මේ මොහොතේ හිත තියාගන්න කියන කාරණාව මට දැන් කියන්න පුළුවන්.
වර්තමානයේ හිත පවත්වන්න කියලා කියන්න පුළුවන්. ඒක තමයි එක පොදුවේ ගත්තාම කියන්න වෙන කාරණා. හන්දද? හැබැයි මම මේ මොහොතේ හිත තියාගන්න කියලා දැන් 10 දෙනෙකුට කිව්වොත් ඒ 10 දෙනා තේරුම් ගන්න ආකාර 10ක්. ඒක විපුල මහත්තයා පැහැදිලිද? 10 දෙනෙකුට ඔහම තියාගෙන මම කිව්වොත් මේ මොහොතේ හිත තියාගන්න කියලා ඒ 10 දෙනාගේ මානසික මට්ටම් 10ක්නේ තියෙන්නේ. නානත්ත කාය නානත්ත සංඥා. ඒගොල්ලෝ ඒ ඒ ඒ ඒ පණිවිඩය ගන්නෙ 10 ආකාරයක. නේද? දැන් ඒ 10 දෙනාටම ඒගොල්ලෝ වෙන වෙනම ඇවිල්ලා දැන් වෙන වෙනම මගෙත් එක්ක කතා බහක යෙදුනොත් මට ඒගොල්ලෝ ඉන්න තැන හොයාගන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්න තැනට මම බහින්න ඕන. මම බහින්නම ඕනේ. අර අර තියෙන්නේ රත්නාර මේ ගීතයක් නිර්මාණය කරලා තියෙන්නේ මේ ගොඩහ යන්නෝ කියලා අර බුදුහාමුදුරුවන්ගේ මහා පරිනිබ්බාන සූත්‍රයට සමාන්තරව ඒ ඒකෙන් තොරතුරු කරුණු අර ඒ ගොඩහ යන්නෝ කියන ගීතයේ ගොඩහ යන්නෝ මේ ගොඩහ යන්නෝ දෙපැත්තෙම අය ගොඩ කරන්න මේ ගොඩ කරන්න තොටියෙක් වෙලා ඉndeපැයි අපි ඒ මොකද්ද දැන් අපි මේ ගොඩහට එන්න ඕන මොකටද දැන් අපි ගොඩහ ගිහින් ඉන්න කෙනෙක් නම් ඇයි මොකටද ආපහු මේ ගොඩහට එන්නේ මේ ගොඩහට අපි එන්න ඕනේ ඈ තව කෙනෙක්ව ගෙනියන්න අනිවාර්යයෙන්ම තව කෙනෙක් ගෙනියන්න මේ ගොඩහට එන්න ඕනේ ඒ කියන්නේ අනික් කෙනාගේ මානසික මට්ටමට අපි එන්න ඕනේ කුල මහත් අපි එතන ඉඳගෙන මෙහෙවරෙන් මේකයි කතන්දරේ මේ හිත තියාගන්නේ මේ විදියට මේ හිත පවත්තපන් වර්තමානයේ කී කියා ඒට වෙලා ඉඳගෙන කියලා බෑ. එයත් එක්කම බොහොම සුහද වෙන්න ඕනේ, සංවාදශීලී වෙන්න ඕනේ. එයා ඉන්න තැන අපි හඳුන ගන්න ඕනේ. හඳුනගෙන ඒක තමයි කල්යාණ මිත්‍රයෙක්ගේ ස්වභාවය. හඳුනගෙන එයාට බොහොම ආදරණීය විදියට එයා ආදරෙන් කතා කරනවට කැමති කෙනෙක් වෙන්න පුළුවන් නේ. බොහොම ලෙන්ගතුකමෙන් නිකන් දැන් අද කාලේ නිකන් මම දැකලා තියෙනවා මේ අමුදුරුවරු ධර්මදේශනා ළඟට කිට් වෙලා කතා කරන්න බෑ කොටින්ම කියනවනම් එහෙම අය නින්නේ නේද ඒ එහෙම තැනක ආදරය කරුණාව රැඳෙනවද දැන් ඔයා හිතන්නකො ඔයාලගේ ගෙදර ඔයාලගේ දරුවන්ට මේ ඔයා දැන් මම විශ්වවිද්‍යාලයේ මහ ලොක්කෙක් මේ මම ආචාර්ය මහාචාර්යවරයෙක් උඹලට බෑ මගේ ගාවට කිට් වෙන්න නෝනාට කිට් වෙන්න දෙන්නෙත් නෑ දරුවන්ට කිට් වෙන්න දෙන්නෙත් නෑ ඔයා වෙනම නිකන් කාමරයකට වෙලා රජා වගේ එහෙම ඉන්නවා නම් ඒ ගේ ඇතුලේ ඒ ආදරය සෙනෙහස තියනවද නෑනේ එතකොට ඔයාගේ ඔයාගෙන් සම්ප්‍රේෂණය වෙන්න ඕන දේවල් ඔයාලා දෙකොල්ල අතර සන්නිවේදනය වෙන්න ඕන දේවල් දරුවන්ගෙන් නෝනාගෙන් ඒ ටික වෙන්නේ නෑනේ ඇත්තටම කතාව නේ එහෙනම් අනිවාර්යෙන් කල්යාණ මිත්‍රයා දහම අහන කෙනත් එක්ක බොහොම ලෙන්ගතු භාවයෙන් සුහදශීලීව සංවාදයක සාකච්ඡාවක යෙදෙනවා නම් එයාට මොන මානසික මට්ටමේ හිටියත් මොන මානසික මට්ටමේ හිටියත් ඉගෙනගෙනද මහා ලොකුවට ඉගෙනගෙන නැද්ද ඒක අදාළ වෙන්නේ නැහැ විපුල මහත්තයා සුනීතට සෝපාකට මේ දහම අවබෝධ වෙලා නිවන් දැක්කනා පටාචාර්ලාට රජ්ජුමාලාලාට මේ එතකොට ආලව කළාට අඟුලි මාලාට මේ නිවන දැක ගන්න පුළුවන් වුණා නා නේද? ඒ ඒ ඒගොල්ලොන්ගේ මානසික ස්වභාවයට බුදුහාමුදුරු බැහැලා කතා කරේ. අපි එතෙන්ට එන්න ඕන. ඒ කල්යාණ මිත්‍රයෙක් නම් එතෙන්ට එනවා. ඇත්ත කතා. ඒ ඇවිල්ලා අයත් එක්ක සුහද සංවාදයක යෙදෙනවා බොහොම hina වෙලා ලෙන්ගතු වෙලා කතා කරලා. එයා එක්කන් යනවා ලස්සන ගමනක්. ප්‍රමාණිකෝ. එතකොට අනිවාර්යෙන් එයා ඒ එයාගේ අර ගෙනගත්ත එක පරිසරයවත් එයා අහිංසකකමවත් එයාගේ දුප්පත්කමවත් පෝසත්කමවත් ඒව අදාළ නැහැ. එයා ප්‍රඥාවේ මාර්ගයක ගමනක යනවා. එතකොට එයාට දෙන්න ඕනේ කමටහන එතනදී හම්බ වෙනවා. දැන් පොදුවේ අර කතාව කියන්න පුළුවන්. හිත ඒකාග්‍ර කරගෙන මේ මොහොතේ සිත පවත්තණ්ඩ සමුදය සහ නිරෝධය දකිමින් ඉන්නඳ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන පණිවිඩය දෙන්න පුළුවන් මේ ලෝකේ යමක් සමුදය වෙනවා නම් සංඥාවක්
ඒ සමුදේ වෙන තැන මේක නිරුද්ධ වෙනවා. හැබැයි මේ නිරුද්ධේ දැක දැක ඉන්න කියලා පොදුවේ පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒක හැම තැනින්ම ඇහෙන එකක්. විකුණු මාත් තේරුණාද? ඒක හැම තැනම ඇහෙනවනේ. පොත්පත්වල තියෙනවනේ. බද්ධේක රත්ත සූත්‍රයේ එහෙමත් තියෙනවනේ. නේද? අතීතං නන්වාගමෙය්‍ය නප්පටිකං කියනාගතං නේ. යද තීදං පහේනන්තං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියලා තියෙනවනේ. දැන් ඒක පොතේ තියෙන නිසා ඒක ඒ විදිහට අපි කියව කියෝ හිටියට මේ හරියන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව ඒ එයා ඉන්න තැනට බැහැලා ඒක දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ. අපි නිකන් මේ YouTube වලින් වීඩියෝ දාලා ලෝකෙට බණ ටික විතරක් කියලා වැඩක් නැහැ. ඒද ඒ කියන හාමුදුරුවොත් එක්ක අනික් මිනිස්සුන්ට සම්බන්ධ වෙලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපි ඒ එයා කතා කරද්දී ඒ කතා කරන කෙනත් එක්ක නිකන් කතා කරන්නේ නැතුව සම්බන්ධ වෙන්නේ නැතුව නිකන් උද්දච්ච වෙලා ඉන්නවා නම් ඒ කියන්නේ එයාට කාලය කළමනාකරණය කරගන්න බැරුව කතා නොකර අවස්ථාවක් දෙන එක වෙනම කතාවක්. එහෙම නැතුව සමහරු ඉන්නවනේ ළඟට කිට්ටු වෙන්න කතා කරන්න යන්න බෑ බයයි ඔන්න ඔහොම එකක් තියෙනවා. එයා 아무තු හදාගත්ත මානසික ප්‍රතිරූපයක් තියෙනවා නිවන් දැක්කා කියලා හදාගත්ත එකක්. ඒ ප්‍රතිරූප නිවන් දැකීම තුළ නැති වෙලා යනවා. ඇත්ත කතාව. යමෙක් ප්‍රතිරූප ගොඩනගාගෙන ඉන්නව නම් මේ යථාර්ථ අවබෝධයත් එක්ක ඒව නැති වෙලා යනවා. ඒ කුළු මාත මුකුත් නැහැ. එයාට මාන්නයක් ඉතුරු වෙන්නේ නැහැ. උද්දච්චකමක් අහංකාරකමක් නේ. මහා තනතුරු තානාන්තර වලින් හදාගත්ත මහා උසස් බවක් ඒව මුකුත් නැහැ. ඒව ඔක්කොම නැති වෙලා යනවා. ඒව බොරුවක් කියලා දකින්නවා. ආ එහෙම එකක් මවත්තේ කියලා ඔව් ඈ මවත්තේ කියලා හිතපුවාම මවත්තේ කියලා හිතපුවාම බොහෝ දෙනෙක් හිතනවා මේ තනතුරු තානාන්තර කියලා හිතනවා. හැබැයි දැන් මම මේ දකිනවා මමත්වයේ මේ අපේ මේ දහම පිටකේ බොහෝ හදාරපු අය ඒගොල්ලෝ ගාවත් ඊට වඩා ලොකු මමත්වයක් තියෙනවා. ඒ කියන්නේ මම විතරයි මේක දන්නේ. ඔබ දන්නවා නම් ඔබ මෙන්න මේකේ තියෙන මූලාශ්‍ර ටික කියන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ දන්නෙත් නෑ. අන්න ඒ වගේ කියනවා. ඉතින් ඒකත් මම දකින්නේ එක එක්කෙනාගේ මමත්වය. සමහරු ඉන්නවා තමන්ගේ මතයට වැරදි දෙයක් කියුණොත් අර අවි අමෝරාගෙන ඉන්නේ. එහෙම එහෙම තරහයනවා කට්ටියකුත් ඉන්නවා. තරහයනවා අඬුවට වලියට එනවා ඒකල ඒ නේ. තරහවත් සාධාරණය කරනවා. ඔව් දැන් ඒ තරහ සාධාරණය කරනවා. මොකද මම දැන් මාර්ගඵලයක් ලබලා ඉන්නේ. ඒකින්ද මට තරහ යනවා. ඒකින්ද මට ඒක ප්‍රශ්නයක් නෑ කියලා එහෙමත් කට්ටිය ඉන්නවා. ඉතින් නමුත් අපේ පරමාර්ථය මේ කොහොමරි. හැබැයි තව මන් දෙයක් අහන්න ඕන ස්වාමීන් වහන්සේ. දැන් මේ මේ සම්මුතියයි පරමාර්ථයයි අතරේ මේක හරි පරිස්සමෙන් ඔබ වහන්සේ හැන්ඩල් කරන බව පේනවා. මොකද දැන් අපේ පරමාර්ථ ධර්මයේදී අපට අර සම්මුතියෙන් අර කියපු දේවල් සමහරට එතන අර බැහැර කරන්නත් වෙනවා. සමහරට ඔබ වහන්සේම කියපු දෙයක් සම්මුතියෙන් බැහැර කරන්න වෙනවා. පරමාර්ථ ධර්මයේ කමටහනක් දෙනකොට ඒක ඒ අවස්ථාවල ඒ පුද්ගලයාගේ මට්ටමින් සිදුවෙන දෙයක් යයි මම විශ්වාස කරනවා. මොකද්ද බැහැර කරන්න වෙනවා කියලා කිව්වේ? නෑ දැන් අපි හිතමු දැන් සම්මුතියෙන් ඔබ වහන්සේ කෙනෙක් කවුරු හරි ආවොත් මොකක් හරි උපදේශයක් දෙන මෙන්න මේ විදිහට මෙහෙම මේ පැත්තෙන් බලන්න කියලා. නමුත් ඔබ වහන්සේ ලෝකෝත්තර පැත්තට යමක් කියනකොට සමහරවල් පරතර සම්මුතියෙන් කියපු දෙයක් සමහරට බැහැර වෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඒ අවස්ථාවල එක එක්කෙනාට මේ යම් යම් දේවල් මේ කියන්න සිද්ධ වෙන නිසා ඒ අවස්ථාවනුකූලව. එහෙම කිව්වොත් හරිද? හරි 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 හරියටම හරි. ඒක තමයි කතාව. මොකක්ද දන්නවද? දැන් මිනිස්සු නිවන කියලා දෙයක් හොයනවානේ මේ මේ සම්මතයෙන් එහා. නේද? සම්මතයෙන් එහා කියන්නේ මේ ලෞකිකව ගත කරගෙන යන ජීවිතෙන් එහා 아무තු කොහෙදෝ තැනක කොහෙදෝ ලෝකෙක නිවන කියලා එකක් තියෙනවා කියලා හිතාගෙන හොයනවා. හොඳද? මේ පරමාර්ථය කියලා කියන්නෙම දැන් පරමාර්ථය කියලා කියන්නෙම මේ විකුල මහත්තයා මේ 아무තු කතාවක් එම එකක් නෙවෙයි. දැන් අපිට මේ සම්මතයේ ගෝචර වෙන කනනාසය දිවකය කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දැන් අපි හිතන්නකෝ. දැන් මට ඔබතුමාව ගෝචර වෙනවනේ විකුල මහත්තයා විදියට. දැන් මම නමක් දාගෙන
ඔයා මට ඇහ කන නාසය ආදී මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙනවා. එතකොට ඒ ගෝචර වෙන විපුල මහත්තයාව අදද ඒ විපුල මහත්තයා ගෝචර වුණාට පස්සේ ඔයාව ගෙඩිය පිටින් ඕලාරිකව කියලා නේකට කියන්නේ. ඕලාරිකව අපි ඒක ග්‍රහණය කරගන්නවනේ. ඊට පස්සේ දැන් ඒ විපුල මහත්තයා බාහිරින් තමයි අපි අතපත ගාගෙන අසුරු කරගෙන කටයුතු කරන්නේ. පරමාර්ථය කියලා කියන්නේ ඔය විපුල මහත්තයාගෙම ඔය ස්වභාවය ගැන මම ඇතුළට කිඳා බහලා හොයනවා, බලනවා, විමර්ශනය කරනවා. මොකද ඊට පස්සේ මට ඔයා කොටස් වලට කඩලා බිඳලා කපලා එවම කරලා බෙදලා බලපුවම මට විපුල මහත්තයෙක් හම්බෙන්නේ නැත්තම්. මොකද ඇහකනනාසය හරහා තමයි මට විපුල මහත්තයෙක් ගම්මි කරන්න පෙන්නන්නේ. දැන් මං අර විදිහට හොයලා බලද්දි වෙන්වෙන් කරලා කුඩා කුඩා අණු කුඩා කොටස් වලට බෙදලා බලපුවම මට විපුල මහත්තයෙක් හම්බෙන්නේ නැත්තම් ඒ හම්බෙන්නේ නැති තැනකන් යනකන් යන ගවේෂණයක් හොයාගෙන යන ගවේෂණයක් තියෙනවනේ. එතකොට ඒ මං ඒ හොයාගෙන යන ගවේෂණයේදී විපුල මහත්තයෙක් මට මුණ ගැහෙන්නේ නැත. හැබැයි මේ මනසට දැන් මේ ඇහකනනාසයට මට ඉන්නව පේනවා විපුල මහත්තයා. නේ? දැන් මම අරක හොයන්නේ මොකටද දන්නවද? දැන් විපුල මහත්තයයි මායි මේ ගනුදෙනුව කරගෙන යද්දි මේ සම්මතයේ මම විපුල මහත්තයත් එක්කන් ඇලෙනවා නම් ඔයත් එක්කන් ගැටි ගැටි ජීවත් වෙනවා නම් හරිද? අපි දෙන්න හැම වෙලාවෙම ප්‍රශ්නයක් ඇති කරගෙන පීඩාවට පත් වෙනවා නම් දුකට පත් වෙනවා නම් වේදනාවට පත් වෙනවා නම් දැන් මම මේ විපුල මහත්තයා තාත්විකව මේ මගේ ඉස්සරහා ඉන්නවා. ඒ ඉන්න විපුල මහත්තයා එක්කනේ මම මේ අර්බුදය හටගෙන ක්‍රියාත්මක වෙන්නේ මේ ලෝකේ පරිහරණය කරද්දී. දැන් මම අර ඔයා ගැන හරි ගවේෂණයක් කරුවොත් දැන් මට විපුල මහත්තෙක් හම්බෙන්නේ නැහනේ. එතකොට මම දැන් අර ඔයා ජීවිතේ ගනුදෙනු කරද්දී ඇසුරු කරද්දී ඔයත් එක්ක අර ඇති වෙන අර්බුද, හිතරදීම්, කා කොටා ගැනීම්, පලි ගැනීම්, ඉරිසියා කිරීම්, වෛර කිරීම්, ක්‍රෝධ කිරීම් නේද? මේ කපා කොටාගෙන මරා ගැනීම් ඒව මොනවත් කරන්න හිතවිල්ලක් එද්දිම ඒක බොරුවක් කියලා අපි දකිනවා. ඉතින් මෙතන විපුල මහත්තෙක් නැහැ. දැන් මෙච්චර වෙලා කට්ට ගාලා මේ මෙයා එක්කනේ මම මේ පොරබදලා තියෙන්නේ මේ නැති එකක් එක්කනේ කියලා තේරෙන්න ගන්න. මොකද ඒ තේරෙන්න ගත්තට පස්සේ ඔයාව මගේ කරගන්න, ඔයාව අයිති කරගන්න, ඔයාව ග්‍රහණය කරගන්න, ඔයාව ඇද බැඳ තබා ගන්න මම යම්කිසි මහන්සියක් වෙහෙසක් දරුවා නම් මෙච්චර කාලයක්. හොඳද? දැන් කාන්තාවක් විදියට පිරිමියෙක්ට, පිරිමියෙක් විදියට කාන්තාවකට පුදුමාකාර ආකර්ෂණයක් එක්කනේ මේ පුදුමාකාර බැඳීමක් බන්ධනයක් හදාගෙන මේ ලෝකේ නිර්මාණය වෙන්නේ. දැන් ඒ වගේ අවස්ථාවක ඔන්න දැන් මට විපුල මහත්තයා ගැන කිසිම බැඳීමක් නැහැ. අල්ලගන්න බෑ, මගේ කරගන්න බෑ, ග්‍රහණය කරගන්න බෑ, ඔයාව අයිතිකාරයෙක් කරගන්න බෑ කියන එක මං දැන් අවබෝධ කරලා ඉවරයි නම් මං ඔයා පස්සෙන් හබාගෙන දුවගෙන එනවද පලෝ කරන්න? අන්න ඔයාව මගේ ඒ කරගන්න. අන්න හරි, ඔබ වහන්සේ වටිනා දෙයක් කිව්වා. ඒක ඒක නිසා ඒ ඔබ වහන්සේ ඒ විමර්ශනයේදී මෙතන මේ 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 වගේ පුද්ගලෙක් නැහැ කිව්ව ගමන් අර ආකල්පය ඒක ඇතුළාන්තයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට දැන් නැත්තම් අපි කියනවානේ අපි දැන් අපි දුන්නු රාග, ද්වේෂ, මෝහ කියලා. දැන් අපි මෝහ පැත්තකින් ඉඳලා දැන් අපි කාට හරි කිව්වොත් ඔයා රාගය අඩු කරන්න, ද්වේෂය අඩු කරන්න, ඒ ඒ ඒ ඒක අර නිකන් ඒක නිකන් අර ආටිෆිෂල් එක. ඒක වැදගත්කමක් නෑ. නමුත් අර අර දැක්ම, ඒ දැක්මේදී අර අර ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ කොහොමද? ඔව්, රාග දේශ කියන ප්‍රශ්නේ මතුවෙන්නේ අර අර වහන්සේ පවසන දැක්මට ආවට පස්සේ. එතකොට ඒ ගැටලුව එතනම නිරාකරණය වෙනවා. හරි, ඒක නැති කරන්නම තමයි නේ දැන් මේ අපි පරමාර්ථය ගැන යම් කිසි විමර්ශනයක් කරන්න ඕනේ. දැන් ඒක තියෙන තාක් කල්නේ ගින්න තියෙන්නේ. රාගයයි ද්වේෂයයි මෝහයයි කියන තෘෂ්ණාසහගත ස්වභාවය මේ ලෞකිකත්වයේ තුල පරිහරණය කරද්දී ඒ ඒ තෘෂ්ණාවත් එක්ක පරිහරණය කරද්දී පුදුම දුකක් පීඩාවක්නේ මිනිස්සු විඳින්නේ, ජීවිතේ විඳවනවා එතන. හැබැයි මේ ලෞකිකත්වයේ ඇතුළෙම
මේ ඇහැකරනාසේ පරිහරණය කරමින් විපුල මහත්තයලා අපි ඔබ ඔයාලා මේ වටපිටාවේ ඉන්න හැම කෙනෙක්ම බොහොම ලෙන්ගතු ගමෙන් ආදරණීය විදිහට hina වෙලා කතා බහ කරලා සතුටු වෙලා දැන් ජීවිතේ විඳින්න පුළුවන්නේ රාග දේශ මොහ නැතුව. දැන් ඒක එක්ක විඳින්න බෑ. මම හිතලා කිව්වේ අර මහා බරක් ඔළුවේ තියාගෙන අයිස්ක්‍රීම් එකක් කන්න කෑවට වැඩක් නෑනේ, කොලිටියක් නෑ, රසයක් නෑනේ. නේ? දැන් ඒක සුපිරියටම විඳින්න පුළුවන් වෙන්නේ මේ අමුතු මේ ලෞකිකත්වයෙන් අයි වෙලා වෙන ලෝකෙක ගිහිල්ලා එහෙම ඉන්න කතාවක් නෙමෙයි විපුල මහත්තයා මේක. මේ ලෞකික ජීවිතයේ එදිනෙදා ගත කරගෙන යන ජීවිතයේ අපි මෙච්චර කාලයක් අර පීඩාවක් විදිහට අත්විඳගෙන ආපු එක ඒකම සතුටක් කරගෙන, හරිද? ඒකම සතුටක් කරගෙන මේ ගත කරගෙන සිස්ටම් එකක් බුදුහාමුදුරුවෝ කලාවක් කියලා දෙන්නේ. සතුටින් ජීවත් වෙන කලාවක්. හරි? එතකොට මේ අමුතු එකක් නෙමෙයි. දැන් මේ විපුල මහත්තයා එක්ක මං කලින් හදාගෙන තිබිච්ච සම්බන්ධයත් එක්ක අපි හිතමුකෝ ඔයා මගෙත් එක්ක මං කෝල් එකක් ගද්දි ඔයා මට කතා කරන්නේ නැහැ. ඔයා මේ කතා ගන්න වෙලාවක් නැහැ. හරි, මොකක් හරි හේතුවක් ඉඳලා මං අවස්ථා කිහිපයක් කෝල් ගත්තට ඔයා මට ගන්නෙ නැහැ. ඊට පස්සේ මම ඔයත් එක්ක තියෙන බැඳීමත් එක්ක මේ මම හිතා ගන්නවා මේ මනුස්සයා දැන් මාව මග හරිනවා, මාව ප්‍රතික්ෂේප කරනවා, මාව වැඩක් නැහැ අතහැරලා දාලා තියෙන්නේ කියලා මම ඔයා කෙරෙහි ඇති කර ගන්නවා. මොකද්ද මේ ද්වේෂ සහගත ස්වභාවයක් හැඟීමක් කියමුකෝ. දැන් ඔයා ඇත්තටම එහෙම ඉඳලා තියෙන්නේ ඔයාට රාජකාරී තියෙන ඉඳා වෙලාවක් නැති ඉඳා එක්ක ෆෝන් එකේ අවුලක් ගැටලුවක් ඉඳා ඇත්ත කතාව ඒකනේ. දැන් මම ඒක දන්නේ නැහනේ. මගේ මෝඩකමට මම ඔයත් එක්කන් හදා ගන්නවා තරහක්. පැහැදිලිද? දැන් පිච්චෙන්නේ කවුද? ඔයාද මන්ද? හරි මමනේ හරි පිච්චෙන්නේ. හරි ඒ මගේ මෝඩකම හින්දානේ. මං ඒක ඇත්ත දන්නේ නැති හින්දානේ. දැන් මම මේ යථාර්ථය දන්නවා නම් ඇත්ත ඇති හැටියෙන් දන්නවා නම් මං පිච්චෙන්න ඕනේද? ඕනේ නැහනේ. පිච්චෙන්නේ නැහැ මං එහෙනම්. විපුල මහත්තයාට මොකක් හරි රාජකාරියක් ඇති. එයාට පහසු වෙච්ච වෙලාව කෝල් එකක් ගනී. එක්ක මොකක් හරි දුරකථනයේ ගැටලුවක් වෙන්න ඇති. නැත්නම් රාජකාරී ගැටලුවක් වෙන්න ඇති. නැත්නම් එයාට සිග්නල් ප්‍රශ්නයක් වෙන්න ඇති. මොකක් හරි හේතුවක් ඇති. දැන් මං ගත්ත එක මිස් එක තියෙනවානේ. පහසු වෙලාව කෝල් එකක් ගනී. එතනින් නවතින්න පුළුවන්නේ. අවබෝධය තියෙන කෙනෙකුට. නැත්තං අර තරහායෙන් අල්ලගෙන පුපුරගෙන ඉඳපන් ඔය විපුල මහත්තයා, මං ආයෙ ගන්නෑ ඔබට කෝල්. අර එහෙම එකක් හදාගෙන මාර දුකක් විඳිනවනේ, කට්ටක් කරනවනේ නේ. එහෙම එකක් වෙනවා. ඔව් ඒ සමනල හින්දා දැන් මම එන්න ඔව් මම දැන් එන්නම් අපේ අවසාන ප්‍රශ්නයට. මෙතන අපි ටිකක් අර එක්තරා මං කියන්නේ ගැඹුරු කියලා, නමුත් අපි සූක්ෂම තැනකින් අපි නාත්තුමු කියලා. එතකොට ගවේෂකයට පුළුවන් එතනින් පොඩ්ඩක් බලන්න. දැන් උපහාසයේ අන්තිමට කියපු දේ, ඒ කියන්නේ අර අපි මුලින්ම කියපු දේ අන්තිමට කියන්න යන දේ අපි පොඩ්ඩක් ගලපගමු. අපි අර අපි අපි මායාවක් කියන වචනේ, අපි සිහිනයක් කියන වචනේ පාවිච්චි කරා මේ පැවැත්ම සහ ජීවිතය කියන එක හඳුන්වන්න. එතකොට ඔය අපි 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 සිහිනේ මගමු වාසියම දුන්නු මේ ඒ උපමාව. ඒ සිහිනේදී ඔතන තව දෙයක් निराකරණය වෙන්න ඉඩ තියෙනවා. කාට හරි මේක ආබෝධුනොත් මේක සිහිනයක ලක්ෂණමයි මේ තියෙන්නේ කියලා. එතකොට මම සහ අනිකා කියන දිට්ඨය යම් ආකාරයකින් ශේවි යන්න එහෙම නැත්නම් දීවි යන්නටත් ඉඩකඩ තියෙනවා නේද? ඒ කියන්නේ අපි සමස්තයක් හැටියට ගත්තොත්, ඒ කියන්නේ මේ සමස්ත ක්‍රියාවලියක් මේක මේ පුද්ගලයේ පනවගෙන ඒ පුද්ගලයේ වෙන් කරගෙන ඊනට වඩා අර සමස්තය අර සිහිනේ ඒ ආකාරයෙන් දැක්කම ඔය කියන ගැට ඔක්කොම ලෙහෙන්න ඉඩ තියෙනවා. මේ වහන්සේ මට ඇහුන්නේ මියුට් වෙලා. ඔව් බලන්න. මියුට් වෙලාද? දැන් හරි දැන් හරි. අනේ දැන් ඇහෙනවද? කියන්න. එන. ඒකට කියන්න දෙන්නේ කොහොමද දන්නවද? මේ අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන්
නොබැඳුනානම් මෙතාවියෝවක් අතීතය කියන්න විපල මහත්තයා අපිට ගෙවිලා ගිහිල්ලා අවසාන වෙච්ච අතීතය කියන්නම සිහිනයක් පමණමයි. හරිද? මම ඔය කතාව දැන් ඔය අපි අතීතයක කෑල්ලක් මම ඔය කිව්වේ මට මේ වෙලාවේ ආපු හින්දා අපි මේ ගත කරන ජීවිතයේ එක මොහොතක්වත් වැඩි ඈතට යන්න ඕනේ නැහැ. දැන් ඉස්තරලා විනාඩිය පහු කරගෙන ආපු මුල් කලින් ආපු විනාඩිය. ඒ විනාඩිය ඇතුලේ විච්ච සිදුවීම් ටිකයි එව මෙව ටික ආපස්සට හරවන්න බැරි අවර කවදාකවත් ඒ නැවත එතන සක්‍රිය වෙන්නේ නැති යථාර්ථයක් වෙන්නේ නැති මම අල්ලගෙන මගේ කරගෙන විඳින්න බැරි ස්වභාවයක් නේ ඒක. යාර හීනයක් දැක දැක ඉඳලා අවදි වුණා හා සමානවමනි නේද? එතකොට අපි දැන් එහෙම දේවල් ගොඩක් එක්කනේ මේ ලෝකයේ ඒ දේවල් අල්ලගන්න මගේ කරගන්න බදාගන්න ග්‍රහණය කරගන්න දුක් විඳින්නේ නේද? එහෙනම් සිහිනයක් එක්ක නෙවෙයිද අපි මේ හැප්පෙන්නේ හැම වෙලාවෙම? සිහිනයක් නෙවෙයිද අපි මේ දකිමින් ඉන්නේ කියන එක අවබෝධයක් තියෙන මනුස්සයෙන්ට තේරුම් ගන්න පුළුවන්. මේ මාර්ගය යන අයට මම මේ කියන්නේ. එතකොට ආපස්සට හැරිලා බලන්නකෝ ජීවිතේ. මම මේ ඒ මනු ඒ දහම අවබෝධ ඔය නයිද කියන්නේ ඒක වාස ජීවිතේ ආපස්සට හැරිලා බලන්න මම මේ චූටි කාලේ ඉඳලා මේ දක්වාම ආපු ගමන ඇත්තටම දැන් සත්‍යයක්ද සක්‍රියයිද එහෙම නැත්නම් මේ සිහිනයක් වෙලා ගෙවිලා ගිහිල්ලාද? එහෙනම් දැන් මේ ඉදිරියටත් දැන් අපි මේ කරගෙන යනවා ඇත්තටම සිහිනයක් මයි කියන එක තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ නේ. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියවක් නැහැ. ඇයි දන්නවද? දැන් එදා ඒව ඔක්කොම අපි ග්‍රහණය කරගත්ත, අල්ලගත්ත, බදාගත්ත, මගේ කරගන්න දඟලුවා. හැබැයි ඒ ඒ දඟලපු හැම එකක්ම එහෙම උනේ නැහැ. හරිද? ඒ හින්දායි අපිට වියෝව, ඒ හින්දායි අපිට දුක, ඒ හින්දායි අපිට පීඩාව. ඒක අතහැරලා දැම්ම නම් අපි ඒක තේරුම් ගත්තා නම් මේක සිහිනයක්මයි කියලා අපිට දුකක් පීඩාවක් නැහැ. සැනසීමෙන් මේ ජීවිතය ගත කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඉතින් මේ විග්‍රහ කරනවා නම් තව දිගට දිගට යන්න පුළුවන්. දැනට භාවකාලික නෑ කමල් කමල් නෑ ඔබ වහන්සේ හොඳ තැනකින් අවසන් කරේ. මං හිතන්නේ ප්‍රේක්ෂකයෝ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මං ඔබ වහන්සේගේ දුරකථන අංකය දෙනවා මේ මගේ YouTube එකට. එතකොට ඕන කෙනෙකුට කතා කරන්න ලේසි. මොකද සමහර ඔය වැඩ අධික කට්ටිය කැමති නෑ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න. මොකද ඒගොල්ලෝ වැඩ කරන අවස්ථාවෙන් කෝල් සාපහම එකට පොඩ්ඩක් අපහසුයි. එතකොට මම කරන්නේ මම මගේ අංකයට කලෙවිඩි අරගෙන ඒ දේශකයන්ට ලබා දෙන්න. මම ඔබ වහන්සේගේ නම්බරේ කෙලින්ම දෙන්නම්. මොකද ඔබ වහන්සේගේ මට වැඩ අකමැත්තක් නෑනේ, නැත්තම් මට වැඩ නෑ, මම වැඩ නවත්තලා දෙන්න ඕන කෙනෙකුට දෙන්න. මට පහසු වෙලාවක් වුණොත් ඒ ගන්න. ඒකට ටච් වෙන්නත් එපැයි. එයා ගන්න වෙලාවයි මට ඒක ගන්න පුළුවන් වෙලාවයි දෙක සුසර වෙන්නත් එපැයි. එතකොට උස්සයි ෆෝන් එක. එහෙම ඉතින් ඒ විදිහට වෙච්චා. එහෙනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තාමත්ම ස්තුතිවන්ත වෙනවා. මං හිතනවා වැදගත් පණිවිඩයක් යයි අපේ ප්‍රේක්ෂකයන්ට. ඒක තමයි අපේ චැනල් එකේ පරමාර්ථය. ඉතින් ඔබ වහන්සේ අතින් මේ විශාල සේවයක් කරේ මේ මොහොතේ මේ අපට කාලය ලබා දීලා. ඉතින් ඉදිරි කාලයේදීත් මේ සාකච්ඡාව ඔබ වහන්සේ සමග ඊටම ගිරවෙන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අපි නැවත වාරයක් අපි හම්බෙමු. හොඳයි, තෙරුවන් සරණයි පුල් මහත්තයා.